ਅਦ ਦੇਵਿਆਂ ਅਪਗੇ ਮੂਨ ਬੈਲੂਆ ਕਾਲੀ ਕਟ ਪਾਸੇ ਮੂਨ ਕਰਦਾ ਉਹਦਾ ਕਰਦਾ ਸਤੋੜੀ ਕਦਮਾ ਤੇ ਮਾਰੇ ਬੈਡਾ ਕੁਨਾਣੀ ਹੈ ਮੁਕੰਦ ਤੇ ਕਿਲੋ ਦੇ ਨਿਕ ਮਟ ਕਿਉ ਰੰਬਟਾਂ ਗਾ ਕਰਨ ਗੋਦ ਰੁਪਿਆ ਦਾ ਹੱਥ ਦੇਣਾ ਕੀਰਾ ਪੂਰੋ ਇਹ ਕੈਲੋ ਉਂਬੜ ਗਿਆ ਦੀ ਨੂੰ ਯਾਟਾ ਨੂੰ ਬੈਂਡ ਗਾਣ ਨਹੀਂ ਉਂਬੜ ਮੰਗਲ ਦੇ සලුන් එකට ගිහින් කියනවා මගේ හස්බන්ඩ්ගේ තව දැනක් තියෙනවා එතන පොඩ්ඩක් ගෝල් පාට කරලා දෙන්න කියලා.
එහෙම හරි එතකොට හරි ඔයා කියන කතාව වල කැත බලන්නානේ මම මේ කියන කතාව වල මතක් කරලා ආවද මී මරන කතාවනේ තමයි මේ කියන්නේ කත්තම් මම වරදක් නෑ මොකද කියනවා හා කොණ්ඩි පාට කරන් ආව කොණ්ඩි චුට්ටක් ඉස්සරහින් කපලි හුර වෙලා ලස්සෙන්ට හැදුවා අලුත් අලුත් ෆැෂන් අනේ මේවා ඕල්ඩ් විදියට මම ෆැෂන් එකේ නම් මේ මේක මම ඩොන්කි කැපුවා මම ඩොන්කි නෙමෙයි මම මංකි ඩොන්කි කපලි හුර වෙලා ඉවර වෙලා කොණ්ඩි කර්ල් කර්ල් ඉවර වෙලා මේ ඩොන්කි මේ ඉස්සර මගේ කොණ්ඩි ඩොන්කි නෙමෙයි මම මංකි වගේ ඉස්සර කොණ්ඩි මංකි මොකද මං ඔයාට ආදරේ ඊයා තොමසනිකා මඳුරෙක් වගේ නේ ඔයි. ඉතින් මේකනේ බබා අපි දෙන්න ගැලපෙනවා කියන්නේ. ඈ? ඇයි යකෝ? මම ෂාරුක් ඛාන් වගේ වුණා නම් මම මේ පාරේන පඩංගු කෑලි පස්සේද? මමත් යනවනේ දිව්‍යංකා චොප්රා වගේ පට්ට කෑල්ල ඔප්පස්සේ. යකෝ ලේන්නු දෙන්නේ කාවා. උඹ මේ ලේන්නු දෙන්නේ දැකලාද කෑ ගැහුවේ? මරු මිනිහත් එක්ක මං දඩේ මේ ඇවිත් තියෙන්නේ. උන්දන මම කකුල් දෙක දෙකේ උඩර නැග්ගා. ඉතින් ඉතින් උන් උඩර නැගලා කතා වෙනව ඇහුණා. මේ දෙක මෙතනම කාලා දානවද? අරන් ගිල්ල කනවද කියලා. ඔව් බොස්. මේ සමීප නැතු ඉන්නේ බොස්. කොස් කොස් කොස්. ඔව්. කොස් කොස්. ඔව් ඔව්. පුතා. කොස් ගන්න. ආ, චුටයින්ද? අම්මා කොස් ඕනේද? අය පාළු. අම්මේ. උන්ද උදේ. මූට අමතක වෙලා අද ගෙදර වැඩ බලන්න. ආ ඉස්සරම ගෙදර වැඩ ගනින්නකෝ. ඔහේ ඉස්සරම ගෙදර වැඩ ගන්නවා. සර් මේ වැඩ කරා සර් ඔක්කොම. මාර වැඩේනේ අද මේ ගෙදර දාලා ඇවිල්ලානේ පොත. වැඩ නම් ඔක්කොම කරා සර්. ආ පොත නැණේ. පොඩ්ඩක් පන්ති නැගෙන මගේ පොඩ්ඩක් බලන්නක බෑග් එක. පොත තියනවාද කියලා? එම්සිතරි දුනාරක් කරලේ. ඒක නෙවෙයි මාර වැඩක් නයි. මොකද්ද? ළමයිනු ගෙදර නැති වෙලාවේ වයිෆ් ආවනේ අමුතු ඇඳුමක් කරන් කාමරේට තනියම. ඉතින් ඇවිල්ලා ලනු කෑලි දෙකක් දීලා කෝ එයාව ඇඳේ මෙහෙක්කොල බඳින්න කියලා. නෑ. ඊට පස්සේ මම බැන්දයි ඉතින්. ඊට පස්සේ? ඊට පස්සේ ආකෝ දැන් උහර කැමති දෙයක් කරන්න කියලා. ඉතින්? ඉතින් මොම් මෙයා. ජතුය ගා වෙදුනා. ආ ගුණේ අයියා මොකෝ ඩෝප් සීන් වැඩිදද ඔයා දන්නවනේ මේ ගුණේ උඹලා ආදරේ කියලා ගැව්වා උඹේ නම කී ඔය මොකද්ද ඔය ගහලා තියන්නේ මගේ නම අකලංකනේ ඔය ගහලා තියන අකලක කියලා උන් එක පෙන්න ඕන නම් මේක ගලවලා මෙහෙම කරන්න ඕනේ මියුසික් එම්සි තරි දුනාරම් කරලේ පොල් ගිලලා දින්නේ ආ ඔය බොඩි එක දරුව හොද්දට පොඩ්ඩක් මෙහෙම හොල්ලලා ගන්න ඕන නිකන් බයිසිකල් හෑන්ඩල් එකක් ගිල්ලා වගේනේ රයිට් කොපට හොල්ලලා ගන්නකෝ තව පොඩක් ඔය තව ටිකක් නිකන් නේද මේ පොඩක් මේ ෆ්ලෙක්සිබල් වෙන්න තව ටිකක් රයිට් හරි තායක බාර කරමු හොද්දට හරි ආ 1 2 3 4 හොල්ලම් හා බැඳලා මේ බලපන් දැන් හොඳ ලස්සන ගවුම හා
කි පැත්තේ ගල කක්කි පැත් මේ බං ගල ඔතලන්න පරේ යමම් 4යි 5යි යකෝ මෙතන තමා තියෙනවා කියන්නේ රජිනගේ ඔටිනුම දේ ඔකල දහස් පහින්න පහින්න ගන්න කලින් මාස් දාන්න ඔය රත්තරන් හැම දාද්දි හොම තමා බා අපිට ඕනේ නෑ බා අරිමු අරිමු බලහන්කෝ බලහන්කෝ මේ මොකක්ද බා Music. පුතා මේක කටේ හිර කරගෙන ඉන්න මම ඕක කපල ඉවර කරන කාරණා එම්සිතරි දුනාරත් ඒ කොහෙද බය යන්නේ ඒ තාත්තා මාව ගෙදරින් ගලෙව්වා බං උඹලා ගෙදර නතර වෙන්නද ඇයි මොකද තාත්තා විසුවේ එයාගේ අම්මා කරපු හැටි එයාගේ තාත්තා කරපු හැටි කවුරුත් කියන්නේ මං කරපු හැටි එයා රේ පෝඩම් කර කුප්පි ලොප්පෙන් කිව්වේ ඉතින් මම මොකද කිව්වේ? ඉතින් මං ඇහුවා දවල් වෙලාවේ පොල් ගෑවද කියලා. එම්සිතරි දුනාරත්. හොඳ. සින්වකෝමුද හොඳ. දෙන්නම් කොච්චි තොපේ තොපෙන්න. මේ දෝත පාරගේ කද්ද. මේක තමයි ආච්චි තොපේ තොප. එම්සිතරි දුනාරත්. අපේ බබාට නම් කියන්න අකුරු දුන්නා. ආ ඇත්තද?
මොනවද දුන්න අකුරු? මුලි නම R, දෙවනි නම S. මට ආව නියම නමක්. කීපක් මිනිහෝ. රයිනෝසිරස්. බෙන්සිතරිදුනාර. මොකද බං උනේ? ඔකට කරන්න තියෙන්නේ එකම වැඩයි. කියපම් කියපම්. වාසගම වෙනස් කරහම්බ. එන්සිතරි දුනාරත්. තාම්සෙලා මෙෂමන්ට් හරියට අරන්නේ නැහැ. මෙෂමන්ට් එක හරියට ගත්තා. එදා ඔච්චර බඩ තිබුණේ නැහැ. එදා තිබෙන්නේ. අද උදේ ආවේ බඩ. නිකන් ඕ යන්න. එහෙම හදිසියනවද බඩවල්? මොකද නැත්තේ? අපි ලොකු අම්මගේ දුවට ආවේ. මේ දෙහිවීමෙන් අමුතු රසක් එනවනේ. ඔහේ රසයි නේද? රත්ති බීල මන් දෙන්න උනක්කාර වෙලානේ. ඉතින් මොනවද දැම්මේ? දෙහිගෙඩි 10ක බලී තියෙන ෆිල්ම් කැටියක් දැම්මේ. එන්සිතරි දුනාරත්. අයියෝ මිනි හොගියාද? යන්න මොකුත් කරේ නෑ. කරන්ට් එක බං. බලාගේ වහල් විඳ තමයි අපේ පන්තිර නැගිටින්න බැරි. අයි පන්තිර නැගිටින්න බැරි. අපි ඉස්කෝලේ යන කාලේ අගේට නැගිටේ පොල් කඩලා වුණාම ඕ මුළු පන්තියම නැගිටේ වුණා. හොඳද? ඕ නැගිටින්න බෑ. පන්තියේ. කඩවගෙන යන්න ඕනේ. ඉන්නකෝ මේක ඉවර කරන්න. යන්නකෝ. බලාගේ වහල් විඳනකම මේ බංගලාවල දරපොතු හැමදාම වැජබෙනවා. නුගත් වහලා. මුඹේ පන්තියේ මෙවුන්ට කෙනෙහිලකම් කරන්න. අපේ පන්තියොන්ට කෙනෙහිලකම් කරේ නෑ මං ඕ. එක මේකගේ බත් එකක් කාලා තින ඉන්නේ මොකුත් කරලා නැහැ මං ඕ ඕ කියන්නේ ඔය කියන්නේ තමන්ගේ පන්තියේ උන්ටමයි හොරමර කන්ටි කරලා තියෙන්නේ වහලා 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 කොහෙද ගිහින් බලපිය ගොන ඔක්කොම හැරලා තියෙන්නේ ඕ ඕ ඕලා උඹලා වගේ උන් හින්දා තමයි අපි අද අධිරාජ්‍යවාදීන් රටක් තුනේ අද තුන්ගේ යකඩ සපත්තුර පෑගිලා ඉන්නේ උඹලා වගේ වහල්ලු හින්දා උඹාගේ යකඩ සපත්තුවද මූ මේ කියන්නේ අපි තොපේ සපත්තු ගන්න නැහැ ගොන දාම්බලාගේ රණ්ඩුවෙන් පස්සේ මම නම් ආවේ නැහැ හැබැයි ආවට මොකද මං ඊට පස්සේ උනේ යකෝ බය දෙක තුනක් යන්න කලින් ගෑණි මගේ ළඟට ආවේ දන්න ගාගෙන බඩ ගාගෙන බං යකෝ උඹ මාර පොරක් නේ ඊටස්සේ මොකද උනේ ඊට පස්සේ ඒක කිව්වා දැන් ඇඳ යටින් එළියට එනවා ගහන්න නෑ ඔයි කියලා එන්සිතරි දුනාරත් කර moments late මොකද කෝයන්නේ අනිත් පන්තිය තිබ්බන මංගාව දැන් තාක්ම තියනවා එන්සිතරි දුනාරත් මේ බබා ඔයා දැන් අපේ සම්බන්ධය ගැන ගෙදරට කිව්වද ඔව් ඔව් මං ඔන්නෙහි ඒක හිමීට කියලා දැම්මා ඒ ඉතින් අම්මයි තාත්තයි මොකද කිව්වේ හිමීට කිව්වින්ද එයාලට අරිට ඇහුන්නේ එන්සිතරි දුනාරත් ඔබට සදන් ඔයා යන්නකෝ ඔයා ගිහිල්ලා මම ගන්නවා පොඩක් මං ගන්න මගේ ඉතරිත් දෝවා විටින් රින් එකක් කියලා පොඩේ මම 1500 එක බ්ලවුස් එකක් ඩිරම් 1000ක සෙරප්පු දෙකක් ඩිරම් 2000ක බෑග් එකක් ඔක්කොම ටික මම අරන් එන්නේ දැන් ජොකෙකුත් අරන් වරින් ඩිරම් 5000ක විතර අඳින්න හොඳ ලස්සන ජොකෙ ඩිරම් 5000ක අරන් වරින් එතකොට ඔයාට හොඳම කතාව කියන නෑ ජොකා අන්නම් මට එතකොට අමුතු ෆීලිං එකක් එනවනේ එතකොට මම කලිසම නැතිවද මම පාර යන්නේ නැයි දන්නවද පොඩක් ඉන්නවා ජොකා අන්නම් මං කලිසම නැතිවද මම පාර යන්නේ නැත්තම් මං ඩිරම් 5000ක ජොකෙක් ගත්තා කියලා මිනිහු දන්නේ නෑනේ ජොකාගේ පැත්තකින් ලියන 5000යි. ඔබ හරිම ලස්සනයි නංගී. මට අහන්නට හිතයි නම ඔබේ. ඉනහෙන්න කොනගේ පොරවන්න එපා අනේ. මම ඔබට ආදරේ නංගී.